තම පැහැදිලිව අපිට කියන්න පුළුවන් දේ තමයි ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා ඒ වගේම බරපතල අවදානමක් රටතුල නිර්මාණය වෙමින් පවතිනවා වෙනත් වචන වලින් කිව්වොත් එහෙම අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැලකිලට ගත්තහම සමාජ ව්‍යාප්තියක අභියසට ලංකාව ඇවිල්ලා තියෙනවා කිව්වොත් නිවැරදි එතකොට දැන් ඊයේ දවස් තුලත් ලංකාවේ රෝගීන් මං හිතන 300කට ආසන්න ගානක් වාර්තා වෙලා තියෙනවා ඒ රෝගීන්ගෙන් අති බහුතරය සමාජය තුලින් තමයි වාර්තා වෙලා තියෙන්නේ සමාජ ව්‍යාප්තියක් කරා ගියොත් දැඩි සත්කාරයකට වල තදබදයක් ඇති වෙනවා මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ගම නම් ගන්නෙ රෝගේ ව්‍යාප්ති වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ අනිවාර්යයෙන්ම අපිට ඉදිරි මාස දෙක තුල අසාමාන්‍ය ඉහළ මරණ ගාණක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදිහට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්තම් අවදානම් දිස්ත්‍රික්ක පහක් අපි අඳුනගෙන තියෙනවා කොළඹ ගම්පහ කළුතර ඊට අමතරව අපි ගත්තාම කෑගල්ල සහ කුරුණෑගල නමුත් තව දිස්ත්‍රික්ක කිහිපයක දැන් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා අපි කියන්නේ ඒක අවදානම් තත්ත්වයකට මේ යන්නේ නැතුව ඉන්න පාලනය කරන්න නම් මේ දිස්ත්‍රික්ක පහේ අඩුම ගානේ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් යම් තීරණයක් සීමා පැනවීමක් යම් සිද්ධ විය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා ජනාධිපති කාර්යසාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා මේ තීරණ ප්‍රමාද වීම හරහා ඊටාම භයානක ප්‍රතිඵල ඉදිරියේදී රටට උදා වෙන්න නියමිතයි breaking.lk